ගුවන්තොටුපළ විවෘතකර විදේශගත ශ්‍රී ලාංකිකයන් වැඩිපුර ගෙනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනව හමුදාපතිතුමා ප්‍රකාශ කරා. ඊට අමතරව ඔබ ලංකාවට එනවා නම් ඒ රටේ ඉඳම ඔබ එන්නේ හෝටලයකට නිරෝධායන මධ්‍යස්ථානයකට කියලා තානාපති කාර්යාලය දැනුවත් කරන්න කියලාත් එතුමා ප්‍රකාශ කරා. මේ ගැන අපි අද කතා කරමු. ගුවන්තොටුපළ විවෘතකරලා හැකියතාක් දුරට මේ ශ්‍රී ලාංකිකයන්ුත් වැඩිපුර ප්‍රමාණයක් රැගෙනීමට අපි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ආයිබෝන් කියලා පිළිගන්න ඔබ සියලු දෙනාමගේ YouTube channel එකට ඉස්සර ටියා. ඉතින් අපි අද කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ලංකාවට පැමිණෙන විදේශගත ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන්. ඉතින් ඊට ප්‍රථම ඔබ තමයි මේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. හමුදාපතිතුමා ප්‍රකාශයන් නිකුත් කළා. ඉතින් එතුමා කියන පරිදි ලංකාවට විදේශගත ශ්‍රී ලාංකිකයන් වර්තමානයේ ගෙන එනවා. මේක 600 දක්වා ගෙන එන සමහර ඊටත් වැඩිය ගෙන එනවා. ඉතින් මේ ප්‍රමාණය තවදුරටත් වැඩි කිරීමට තමයි එතුමා කටයුතු කරමින් ඉන්නේ. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවට කිහිපයක් පැවැත්වූ බවත් එතුමා ප්‍රකාශ කළා. ඉතින් මේ සාකච්ඡා අවසානයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය එතකොට සිවිල් ඒවියේෂන් මේ හැමෝගේම එකඟතාවය මත එයාපෝර්ට් එක විවෘත කරලා වැඩි වශයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙනීමට කටයුතු කරන බවයි එතුමා ප්‍රකාශ කළේ. මෙහිදී තවදුරටත් එතුමා ප්‍රකාශ කළේ ඔබ ලංකාවට එනවා නම් ඔබ දන්නවා වර්තමානයේ ලංකාවට එනකොට නිරෝධායන අවස්ථා දෙකක් තියෙනවා. එකක් ඔබට මේ රජය විසින් පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථානයකට යෑම, අනිත් එක හෝටලයකට. ඉතින් වර්තමානයේ ගොඩක් වෙලාවට යන්නේ හෝටලයක නිරෝධායන කෙසේ වෙතත් එතුමා ප්‍රකාශ කරන පරිදි මැලේසියාව ඉදන් ආපු ගුවන් යානය ලංකාවට එන්න ප්‍රථම එහි තානාපතිතුමා විසින් කතා කරලා පෞද්ගලික එතුමාට පවසලා තියෙනවා මේ කට්ටිය එන්නේ රජයේ නිරෝධායන වීම සඳහා, රජය විසින් පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන වීමට. ඉතින් මෙහෙම ආපුහම කිසිදු ගැටලුවක් නැතුව ඒ අය රජයේ නිරෝධායන මධ්‍යස්ථානට යොමු කිරීමේ හැකියාවක් තිබෙනවා එතුමා ප්‍රකාශ කළා. මීට පෙරත් එතුමා ප්‍රකාශ කළ දෙයක් තමයි මේ මත්තල ගුවන්තොටුපළට ආපු ෆ්ලයිට් එකේ හිටපු කිහිප දෙනෙක් ලංකාවට ආවේ හෝටල් නිරෝධායන සඳහා. නමුත් ආවට පස්සේ කියනවා සල්ලි නැහැ, නිරෝධායන මධ්‍යස්ථාන නැත්නම් රජය විසින් පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථානයකට යෑම අවශ්‍යයි කියලා. මෙහිදී එතුමා මතක් කළ තව දෙයක් තමයි ඉතා අමාරුවෙන් පිටරටින් ලංකාවට ගෙන්වා ගත්තාම ලංකාව ඇතුළේ එයාපෝර්ට් එකේ තුලදී මේ ප්‍රොසෙස් එකට පෑය දෙකක් තුනක් ගත වුණාම මේකට ප්‍රශ්න ඇති කරන්න එපා, නැත්නම් මේ කලබල කරන්න එපා කියන එක. ඉතින් මෙහිදී අපි විදේශගත ශ්‍රමිකයන් හැටියට ලංකාවට කොහොම හරි ආවා කියමුකෝ. ආවට පස්සේ මේ පෑයක් දෙකක් හෝ තුනක් මොනවා හරි ප්‍රශ්න වෙලා එයාපෝර්ට් එකේ ප්‍රොසෙස් එකක් තියෙනවා, නැත්නම් බස් පරක් වෙලා හෝ PCR ටෙස්ට් පරක් වෙලා මේ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් එතුමා කියන්නේ මේ පොඩ්ඩක් අපි ඉවසමු කියලා. මොකද මේවා කරන්නේ මනුස්සයෝ. ඉතින් ඔවුනුත් මනුස්සයෝ. මේක පාට ලෝඩ් එකක් ආවහම වෙනදා වගේත් නෙමෙයි මේ සියලුම සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙල අනුගමනය කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපිත් මේකත් අපේ වගකීමක් කියලා හිතන නිසා තමයි මම මේක අද කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබ ලංකාවට ආපුහම එයාපෝර්ට් එකට ආපුහම ටිකක් පරක්කු වුණොත් මේ කටයුතු සිදු කිරීමට යම්කිසි පරක්කුවක් ඇති වුණොත් ප්‍රමාදයක් ඇති වුණොත් මේ සම්බන්ධයෙන් ඉතා ඉවසීමෙන් කටයුතු කරන්න. තව විශාල ප්‍රමාණයක් ලංකාවට එන්න ඉන්නවා. ඒ නිසා ඔවුන්ටත් බලපෑමක් ඇති වේවි අපි එයාපෝර්ට් එක තුළ හැසිරෙන විදිහෙන්. ඒ නිසා අපේ වාකීමක් තියෙනවා. ඉතින් අපි අමාරුවෙන් තමයි ලංකාවට ආවේ. ඉතින් මුදල් විශාල ප්‍රමාණයක් ගෙවාගෙන ලංකාවට ආවේ. ඒ ඇවිල්ලා පැය දෙකක් තුනක් ලංකාව එයාපෝර්ට් එකේ පොඩ්ඩක් පරක්කු වුණත් ඉවසීමෙන් කටයුතු කරන එක හොඳයි කියලා මම විශ්වාස කරනවා. එතුමා පැවසූ තව දෙයක් තමයි විශේෂම දෙයක් විශේෂ කරුණක් විදිහට සාමාන්‍ය ලංකාවට විදේශගත ශ්‍රමිකයෙක් ආවහම PCR කිහිපයක් කරනවා. ඉන් අමතරව මේ නිරෝධායන මධ්‍යස්ථානයක හෝ හෝටලයකට ගියාට පස්සේ දවස් 14ක් නිරෝධායන වෙනවා. තව දෙයක් තමයි නිරෝධායන මධ්‍යස්ථානයක හෝ හෝටලයක ඉඳන් මේ නිරෝධායන කටයුතු ඉවර වෙලා ගෙදරට ආවම ගෙදරත් දවස් 14ක් නිරෝධායන වෙනවා. ඉතින් එතුමා ප්‍රකාශ කරන පරිද්දෙන් මේ දවස් 14 නිවසේ අනිවාර්ය නිරෝධායන වීම අවශ්‍යද නැද්ද කියන එක කල්පනා කරන බවත්, ඉතින් මේ සම්බන්ධයෙන් සමහර විට බොහෝ වෙලාවට මේ නිවසේ දවස් 14ක් නිරෝධායන වීම අනවශ්‍ය බව තමයි එතුමා ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරයි. ඒ කියන්නේ හෝටලෙන් නිරෝධායන වුණාම ඔබට නිවේ යන හිල්ලේ ගෙදර ඇවිල්ලා නිදහසේ ඉන්න පුළුවන්. කොහොම වුණත් මේ මාසේ විදේශගත ශ්‍රමිකයන්ට ඉතා හොඳ මාසයක් කියලා මා හිතනවා. මොකද ගිය මාසේ පුරාවට මෙන්න විදිහක් නැතුව අපිත් එක්ක සාකච්ඡා කරා බොහෝ අය. දැන් කියන්නේ අපි ලංකාවට ආවා, මෙහෙම ආවා, අපි මෙතන ඉන්නේ, හෝටල් එකේ ඉන්නේ, දැන් අපි හෝටල් එකට යන ගමන් ආදි වශයෙන් පණිවිඩ තමයි එන්නේ. මේ ඉතාමත් හොඳ දෙයක්. ඉතින් අපිට සතුටුයි. ඉතින් ඔබටත් කමෙන්ට් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඔබ ලංකාවට ඒමට කටයුතු කරන කෙනෙක්ද, නැත්නම් ලංකාවට
ලංකාවට ආපු කෙනෙක්ද? ඉතින් මේවත් ඔබට කමෙන්ට් කරගෙන ඔබ කොහොමද ආවේ මේ දේවල් ඔබ එදා ගන්න. මොකද විදේශගත ශ්‍රමිකයන් තව විශාල ප්‍රමාණයක් ලංකාවට ඒමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒක ඔවුන්ට ඉතා හොඳ බලාපොරොත්තුවක් වෙවි. ඔබගේ මේ අදහස් මේවා හැමදේම මේ යටින් කමෙන්ට් කිරීමෙන් ඉතින් මා හිතනම් කිසි දෙයක් ඔබ අද දිනේ දැනගත්තා කියලා වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. අනිත් අයටත් මේ වීඩියෝ ගැන කියන්න, මේ channel එක ගැන කියන්න. ඔබට සුබ දවසක්.